සුබ දවසක් වේවා ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම ඊතක්සලාවට සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව තමයි මූලික සටහන් පොත් සම්බන්ධව. මම කලින් කතා කරපු දිත්‍තිෂ්ඨාන න්‍යාය සම්බන්ධ වීඩියෝ එකේ මේ ගැන පුංචි හැඳින්වීමක් කරලා තියෙනවා. අද අපි මූලික සටහන් පොත් ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරමු. මූලික සටහන් පොත් වලට කියන තවත් නමක් තමයි උපයෝගී පොත් කියලා කියන්නේ. එතකොට මුලින්ම බලමු මොකද්ද මේ උපයෝගී පොත් කියලා කියන්නේ කියලා. එතකොට මූලාශ්‍ර ලේඛන වලින් ලබා ගන්න තොරතුරු ලෙජරේට පිටපත් කරන්න කලින් අපි මුලින්ම වාර්තා කරන්නේ මෙන්න මේ කියන මූලික සටහන් පොත් වල. මෙතනදී වැදගත් වෙන කරුණක් තමයි නංගිලා මල්ලිලා මතක තියාගන්න ඕනේ. ගනුදෙනුවක් ව්‍යාපාරික සිදුනහම ඒ ගනුදෙනුව සාමාන්‍යයෙන් ලෙජරේ තියෙන ගිණුම්බල පිටපත් කරන්න කලින් අනිවාර්යයෙන්ම මූලික සටහන් පොතක වාර්තා කරන්න ඕනේ. ඒ අනුව මූලික සටහන් පොතක් කියලා කියන්නේ ව්‍යාපාරික සිදුවන සෑම ගනුදෙනුවක්ම ලෙජරේ ඇති ලෙජර ගිණුම්වල සටහන් කරන්න කලින් ඒ ගනුදෙනු සිදු අනුපිළිවෙලට පළමුවෙන්ම සටහන් කරන පොත්. මේ විදිහට ව්‍යාපාරයක සිදුවන ගනුදෙනු සියල්ලම එකම මූලික සටහන් පොතක වාර්තා කිරීමට සුදුසු වෙන්නේ නැහැ. ඒ නිසා ගනුදෙනුවේ ස්වභාවය හා පොදු ලක්ෂණ අනුව වර්ග කරලා වෙන වෙනම වාර්තා කරන්න ඕනි. එක් ගනුදෙනු කියන්නේ එහෙම වාර්තා කරන්න ඕනේ. ඊට පස්සේ එහෙම ව්‍යාපාරයක භාවිතා කරන උපයෝගී පොත් වර්ග කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. විකුණුම් ජර්නලය, ගැනුම් ජර්නලය, මුදල් පොත, බැංකු ගිණුම, ආපසු එවුම් ජර්නලය, ආපසු එවුම් ජර්නලය ආදී වශයෙන්. ඊළඟට මේ තියෙන්නේ ව්‍යාපාරයක සාමාන්‍යයෙන් භාවිතා කරන මූලික සටහන් පොතක් වෙන විකුණුම් ජර්නලයක ආකෘතිය. මේ තියෙන්නේ ගැනුම් ජර්නලයක ආකෘතිය. හරි, ඊළඟට එක් ගනුදෙනු වර්ගය වෙනුවෙන් පිළියෙල කරන මූලික සටහන් පොත් මොනවාද කියලා මේ වගුවෙන් දක්වලා තියෙනවා. මුලින්ම මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධ ගනුදෙනු සටහන් කරන මූලික සටහන් පොත තමයි මුදල් පොත කියලා කියන්නේ. වර්තමානයේ මේ මුදල් ලැබීම් හා ගෙවීම් සම්බන්ධ ගනුදෙනු වාර්තා කරන්න මුදල් පොත වෙනුවට මුදල් ලැබීම් ජර්නලය හා මුදල් ගෙවීම් ජර්නලයද භාවිතා කරන අවස්ථා පවතිනවා. ඊළඟට බැංකු ජංගම ගිණුම මගින් සිදු කරන ගනුදෙනු ව්‍යාපාරයේ ඇති බැංකු ගිණුම නම් මූලික සටහන් පොතේ සටහන් කරනවා. බොහෝ දුරට ව්‍යාපාරයේ මුදල් පොත හා බැංකු ගිණුම එකම මූලික සටහන් පොතක් ආකාරයට ව්‍යාපාරය තුළ පවතිනවා. එතකොට ඊළඟට සුළු මුදල් ගනුදෙනු වාර්තා කරන මූලික සටහන් පොත තමයි සුළු මුදල් පොත කියලා කියන්නේ. ඊළඟට වෙළඳ භාණ්ඩ ණයට ගැනීම ගැනුම් ජර්නලය කියන මූලික සටහන් පොතෙත්, වෙළඳ භාණ්ඩ ණයට විකිණීම විකුණුම් ජර්නලය කියන මූලික සටහන් පොතෙත්, වෙනත් ගනුදෙනු පොදු ජර්නලය තුරත් වාර්තා කරනවා. ඊළඟට අපි බලමු ව්‍යාපාරයකට මේ මූලික සටහන් පොත් වැදගත් වෙන්නේ ඇයි කියලා. ව්‍යාපාරයක් විවිධ වර්ගයේ ගනුදෙනු දිනපතා ව්‍යාපාරයක් තුළ සිද්ධ වෙනවා. එතකොට යම් කාලච්ඡේදයක් අවසාන වෙද්දී සිදුවෙලා තියෙන එකම ස්වරූපයේ ගනුදෙනු මොනවාද කියලා වෙන වෙනම වර්ග කරලා සටහන් කරන්න අවශ්‍ය වෙනවා. එතකොට ඒ සඳහා මේ මූලික සටහන් පොත් අපිට යොදා ගන්න පුළුවන්. එහෙම වෙන වෙනම වර්ග කරලා ගනුදෙනු වාර්තා කිරීම නිසා අපිට ගනුදෙනු වෙන් කරලා වඩාත් පහසුවෙන් හඳුනා ගන්නත් පුළුවන් වෙනවා. තවත් වැදගත්කමක් තමයි ලෙජර ගිණුම් වලට ගනුදෙනු වාර්තා කරනකොට විධිමත් හා පහසුවෙන් සිදු කරන්න පුළුවන් වෙනවා. තවත් වැදගත්කමක් තමයි ගිණුම් කරණයේදී සිදුවන දෝෂ හඳුනා ගන්න පහසු වෙනවා.
ඒ වගේම එක් එක් මූලික සටහන් පොත්වල තොරතුරු වාර්තා කරන්න වෙන වෙනම පුද්ගලයන් සම්බන්ධ කරන නිසා ව්‍යාපාරයකට වගකීම් වෙන වෙනම පුද්ගලයන් වෙත පැවරීමටත් හැකියාව තියෙනවා. ඒ නිසා සිදුවෙන වැරදි වංචා පහසුවෙන් හොයාගන්නත් පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තවත් වැදගත් අවශ්‍යතාවයක් තමයි මූලික සටහන් පොත්වල වාර්තා කරන වටිනාකම් වල එකතුව ගිනුම් සාදන්න යොදා ගන්න පුළුවන් නිසා ලෙජර ගිනුම් තුල තැබිය යුතු ගනුදෙනු සංඛ්‍යාව ගනුදෙනු වල සටහන් සංඛ්‍යාව අවම කරගන්න පුළුවන් වෙනවා. ඒ තුලින් ලෙජරයේ විශාලත්වය අඩු වෙලා ලෙජරේ පවත්වා ගැනීමත් පහසු වෙනවා. ඊළඟට අපි බලමු මූලාශ්‍ර ලේඛන කියන්නේ මොනවාද කියලා. මූලික සටහන් පොත්වල තොරතුරු වාර්තා කරන්න කලින් මූලාශ්‍ර ලේඛන වලින් තමයි අපි තොරතුරු ලබා ගන්නෙ. එතකොට මූලාශ්‍ර ලේඛන කියලා කියන්නේ ව්‍යාපාරයක ගනුදෙනුවක් සිදු වූ විට ඒ ගනුදෙනුව පිළිබඳ සියලු විස්තර ඇතුළත් කරලා වගකිව යුතු නිලධාරියෙක් විසින් අත්සන් කරලා පිළියෙල කරන ලියවිල්ල. කෙටියෙන්ම කියනවා නම් මූලාශ්‍ර ලේඛනයක් කියලා කියන්නේ ගනුදෙනුවක් සිදු වූ බවට පවතින ලිඛිත සාක්ෂියක්. එතකොට ව්‍යාපාරික ගනුදෙනු වාර්තා කිරීමේදී පදනමක් විදිහටත් මේ මූලාශ්‍ර ලේඛන අපි යොදා ගන්නවා. ව්‍යාපාරයක මූලික සටහන් පොත්වල තොරතුරු වාර්තා කරන්න යොදා ගන්න මූලාශ්‍ර ලේඛනවලට උදාහරණ කීපයක් තමයි මේ සඳහන් කරලා තියෙන්නේ. ගැනුම් ඉන්වොයිසිය, විකුණුම් ඉන්වොයිසිය, සුළු මුදල් ගෙවීම් වවුචරය, ලදුපත ගෙවීම් වවුචරය, තැන්පත් කිරීමේ කුවිතාංශය, බැංකු ප්‍රකාශය, අගරු චෙක්පත් දැනුම් දීමේ නිවේදනය, ජර්නල් වවුචරය ආදී වශයෙන්. එහෙම ව්‍යාපාරයේ භාවිතා කරන මූලාශ්‍ර ලේඛනවල ආකෘති කීපයක් තමයි මේ දක්වලා තියෙන්නේ. ඊළඟට අපි බලමු මූලාශ්‍ර ලේඛනයක සඳහන් වෙන කරුණු මොනවාද කියලා. සාමාන්‍ය මූලාශ්‍ර ලේඛනයක ව්‍යාපාරයේ නම හා ලිපිනය, ඊළඟට ඒ ගනුදෙනුව සිදු වුණ දිනය, ඒ වගේම මූලාශ්‍ර ලේඛනයට අදාළ අදාළ අනුක්‍රමික අංකය, ඊළඟට ගනුදෙනුවට සම්බන්ධ අනෙක් පාර්ශ්වයන්, ගනුදෙනුවට සම්බන්ධ විස්තර, ගනුදෙනුවේ මූල්‍ය වටිනාකම් හා ගනුදෙනුව පිළිබඳ වගකීම බාරගන්න නිලධාරියාගේ අත්සන ආදී වශයෙන් සඳහන් වෙනවා. ඊළඟට මේ මූලාශ්‍ර ලේඛනවලින් ව්‍යාපාරයකට තියෙන ප්‍රයෝජන මොනවාද? ඒව තමයි ගනුදෙනුවට අදාළ ආරම්භක ලියවිල්ලක් විදිහට මේ මූලාශ්‍ර ලේඛන යොදා ගන්න පුළුවන්. ඒ වගේම ගනුදෙනු සනාථ කිරීමේ සාක්ෂියක් විදිහටත් භාවිතා කරන්න පුළුවන්. ඊළඟට ගනුදෙනුව පිළිබඳ අතිරේක විස්තර ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ගනුදෙනු මූලික සටහන් පොත්වල ලියනකොට මූලාශ්‍ර ලේඛන යොදාගෙන ලියන්නත් පුළුවන්. ඊට අමතරව වගකිව යුතු නිලධාරියෙක් අත්සන් කරලා තියෙන නිසා වගකීම නිශ්චිතම පැවරීමටත් හැකියාව තියෙනවා. ඊළඟට අපි බලමු මූලික සටහන් පොත්වල ගනුදෙනු සටහන් කිරීමේදී යොදා ගන්න මූලාශ්‍ර ලේඛන මොනවාද කියලා. මුදල් පොත කියන මූලික සටහන් පොතේ ගනුදෙනු සටහන් කරනකොට අපි යොදා ගන්න මූලාශ්‍ර ලේඛන වර්ග දෙකක් තියෙනවා. ඒ තමයි ලදුපත සහ ගෙවීම් වාචරය කියලා කියන්නේ. මම ඔයාලට කලිනුත් සඳහන් කරා ව්‍යාපාරයට මුදල් ලැබීමේදී හා ව්‍යාපාරයේ මුදල් ගෙවීමේදී තමයි අපි මුදල් පොතේ මේ කියන මූලික සටහන් පොතේ තොරතුරු වාර්තා කරන්නේ. එතකොට ලදුපත සහ ගෙවීම් වවුචරය තමයි ඒ සඳහා යොදා ගන්න මූලාශ්‍ර ලේඛන. මේ ලදුපත සහ මේ මුදල් වවුචරය කියන දෙක, ගෙවීම් වවුචරය කියන දෙක සඳහා පොදුවේ පිළිගත් නිශ්චිත ආකෘතියක් පවතින්නේ නැහැ. ඒවා ව්‍යාපාරයේ ස්වරූපය අනුව විවිධ ආකෘතීන් ගන්න පුළුවන්. එතකොට ලදුපත කියන තවත් නමක් තමයි මුදල් මැමය,
ඊට පස්සේ මුදල් ලැබීමේ කුවිතාංශය කියලා කියන්නේ. ඊළඟට බැංකු ගිණුමේ තොරතුරු වාර්තා කරන්න අපි යොදා ගන්නවා තැන්පත් කිරීමේ කුවිතාංශයක්, ඊට පස්සේ ගෙවීම් වවුචරය, ඊට පස්සේ ඕනා අපිට බැංකු ප්‍රකාශයේ, ඊට පස්සේ අගරු චෙක්පත් දැනුම් දීමේ නිවේදනය ආදී මූලාශ්‍ර ලේඛන තුනේ තොරතුරු සපය ගන්න. ඊළඟට සුළු මුදල් පොතේ තොරතුරු වාර්තා කරන්න සුළු මුදල් ගෙවීම් වවුචරයත්, ගැනුම් ජර්නලයේ තොරතුරු වාර්තා කරන්න ගැනුම් ඉන්වොයිසයත්, විකුණුම් ජර්නලයේ තොරතුරු වාර්තා කරන්න විකුණුම් ඉන්වොයිසයත්, ඒ වගේම පොදු ජර්නලයේ තොරතුරු වාර්තා කරන්න ජර්නල් වවුචරයත් ආදී වශයෙන් අපි යොදා ගන්නවා. නංගී මල්ලේ ගිනුම්කරණයේ විෂය ඉගෙන ගන්න නම් මූලාශ්‍ර ලේඛන හා උපයෝගී පොත් සම්බන්ධව ඉතා හොඳ අවබෝධයක් ඔයාට තියෙන්න ඕනේ. ඉතින් මේ වීඩියෝ එක තුලින් ඒ ගැන යම්කිසි අවබෝධයක් ඔයාට ලබා ගන්න පුළුවන් කියලා මං හිතනවා. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්.